අභියෝගයේ එදා ලැබුණේ ඒ අභියෝගයේ වෙලාවේ පුළුවන් උපරිමයෙන් ඔවුන් බාරගත්තා. නමුත් ඒ අභියෝගය ජයග්‍රහණයක් ලැබීමේ බලාපොරොත්තු ඇතිව ඔවුන්ගේ අභියෝගයට සාර්ථක පිළිතුරක් අද දවසේ දීලා පාදයට සූදානම්. මාෂා බැජී සංගීතකරණයක් සමග අපේ ආදරණීය හිතවතා පිළිබඳව මේ ගීතේ රසවින්දයින් පසුව කතා කරමු. ඒ පිළිබඳව සඳුන් ඔහු ළඟටම ගිහින් කතා කරා. ගයනට ආරාධනාව සංගීත කතාව. ඔබතුමා දුන්න අභියෝගය මම හිතන අභියෝගයක් නෙවෙයි ඒක අපි සුන්දර වෙලාවක තමයි ඔබතුමා අපිට කිව්වේ ඔබතුමාගේ හදවතේ ආදරණීය සුන්දර ගීතයක්. ඉතින් මේක මේ වෙලාවේ ඕගොල්ලන්ට ගයන්න පුළුවන් නම් මම මේ දේ කරනවා කියන කතාව කිව්වා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරා. මම හිතන අපි ෂාන් එහෙම ඉතින් සිග්නල් එහෙම අපි නැති තැනක හිටියේ වෙලාවේ. ඉතින් පුළුවන් තරම් පුටු උඩත් එක නැගලා කොමඩි කෝඩ්ස් ටික ඩවුන්ලෝඩ් කරලා අපිට පුළුවන් විදියට සාධාරණයක් කරා කියලා මම හිතනවා. ඉතින් අද ඔබතුමන්ගේ සුන්දර ගීතය හදවතින්මයි ගැව්වේ. ඉතින් එදා අපිට හදවතට වැදුණා. ඇත්තරම ඇයි අපි මේ ගීතේ මෙච්චර කාල ගැයුවේ නැත්තේ කියන එක. මොකද අහලා තිබ්බා, ගයලා තිබ්බේ නැහැ කවුරුත්, රයිට්? බොහොම ස්තුතියි ගිට්සිරස
ප්‍රසංගය නරඹන්නවට අපිත් එක්ක එකතුනාට. ඉතින් අපේ අපේ ප්‍රේක්ෂක ජනතාවට අපේ කිසිල් මහත්මගේ මූණ පෙන්වමු. ඇත්තටම මම බලාපොරොත්තු වුණාට වැඩිය හොඳට අද මේ කණ්ඩායමේ ගීතේ ගායනා කරා. මම ස්තුතියන් දෙනවා. ඒ වගේම ජය වේවා කියන සියලු දෙනාටම සුභානාත්යක් පතනවා.